ශ්‍රී ලංකාවේ රජකම් කළ රජිනියන් අතර එක් විශේෂ චරිතයක් තමයි අනුලා දේවී කියලා කියන්නේ. මේ අනුලා කියන නාමයට කාන්තාවන් දෙදෙනෙක් කුරුමකම් කියනවා. නමුත් මම අද කතා කරන්නේ චෝරනාග රජතුමාගේ අගබිස වූ අනුලා දේවිය ගැනයි. ඉතින් මේ අනුලා දේවිය තමන්ට රජකම ලබා ගැනීමට භාවිතා කරපු විශේෂ උපක්‍රම රාශියක් තිබෙනවා. ඒ වගේම මේ අනුලා කියන චරිතයේ සුවිශේෂී රහස් කිහිපයක් සැඟවිලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා සේරම අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අනුලා කියන නමට කාන්තාවන් දෙදෙනෙක් කුරුමකම් කියනවා. එක්කෙනෙක් ශ්‍රී ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කළ දේවානම්පියතිස්ස රජුගේ අගමේසියක් වූ අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා භික්ෂුණීන් වහන්සේ වේ. හැබැයි මේ අනුලා දේවිය ගැන නෙමෙයි මම අද කතා කරන්න යන්නේ. අනිත් අනුලා දේවිය ශ්‍රී ලංකාවේ රජ වෙනවා. නමුත් එයාට සමාජයෙන් හොඳ නමක් දීලා තිබුණා. ඒ නම තමයි ශ්‍රී ලංකාවේ කාමදේනුව යන ගෞරව නාමය. මේ අනුලා දේවිය වළංගම්බ රජතුමන්ගේ පුතා වූ චෝරනාග රජුගේ අගබිසව වේ. වංශ කතාවල මේ චෝරනාගව හඳුන්වලා තිබෙන්නේ රජකමට රාජ උරුමයක් තිබුණත් වෙහෙර විහාර මංකොල්ල කාපු හොරෙක් විදියට. ඉතින් ටිකක් කල්යන විට චෝරනාග රජුට වසපාණේ කරවා ඔව්ව මරා දමනවා මේ අනුලා දේවිය විසින්. ඔයගොල්ලෝ දන්නවද මේ අනුලා දේවිය රජකම ලබා ගත්තේ මහා අමුතුම විදියකට. ඒක තමයි මම දැන් කියන්නේ. ඒක මහ සුවිශේෂී රහසක්. මුලින්ම චෝරනාග රජුගේ නායකව කුඩා චූලික තිස්ස කුමරුව රජකමට පත් කරගෙන ඔහුගේ බිසව වෙනවා. ඉන්පසු කුඩා චූලික තිස්ස රජුට වසපවා මරා දමනවා. ඉන්පසු ශිවනමැතිව විවාහ කරගන්නවා. අවුරුද්දකට පස්සෙ ශිව්වත් මරා දමනවා. ඉන්පසු වටුක නැමැති වඩුවෙක්ව රජකමට පත් කරගෙන ඔහු සමග විවාහ වෙනවා. තවත් හරියටම මාස 14ක් පමණ යද්දී අනුලා දේවිය නැවත මාලිගාවට දරගෙන ආපු දාරු කැටියා තිස්ස විවාහ කරගන්නවා. තවත් මාස 13කට පසුව නිලීය කියන බ්‍රාහ්මණය විවාහ කරගත්තේ නිලීය බ්‍රාහ්මණය මරා දමා ඇය සිතනවා තමන් දැන් රජකම ලබා ගත යුතු බව මේ රාජධානී. මේ ආකාරයට අවසානයේ අනුලා දේවිය රජකම ලබා ගත්තේ පුද්ගලයන් 30 දෙනෙක්ව විවාහ කරගෙන. ඉතින් මේ අනුලා දේවිය පුද්ගලයන් 30 දෙනෙක්ව විවාහ කරගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතිහාසගත වන පමණක් නොව ශ්‍රී ලංකාවේ වැඩිම පුරුෂයන් ප්‍රමාණයක් විවාහ කරගත් එකම කාන්තාවම ඇය වෙනවා. නමුත් වැඩි කල යාමට මත්තෙන් කුඩා චූලික තිස්ස රජුගේ සහෝදරයෙක් වූ කූටි කන්න තිස්ස රජු රහසේම මාලිගාවට පැමිණ රජකම ලබාගෙන මෙම අනුලා දේවියගේ කුටිය ඇගේ සොහන බවට පත් කරමින් ඇයව එතනම පුළුසා දමා රජකම නිවැරදිව අනුරාධපුර රාජධානිය ස්ථාපිත කරන ලදී. ඉතින් මේ වගේ ඉතිහාසාත්මක මෙම්ම තවත් රසවත් වීඩියෝ බලන්න ඕන නම් තවමත් මගේ YouTube channel එකේ කියන්නේ අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න යහපෙත් තියෙන bell icon එක click කරගෙන යන්න. ඉතින් මගේ ඔෆිෂියල් Facebook page එකේ කියන්නේ අපි නොදන්න news.lk Facebook page එකටත් අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න. ඉතින් මගේ history Facebook page එකටත් අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න. මම ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනුවෙන් නිර්මාණය කරපු group එක අපේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය රැකගන්නමු. ඒ group එකට අනිවාර්යයෙන්ම join වෙන්න. ඉතින් මගේ අපි නොදන්න ලංකාවේ ඉතිහාසයේ Twitter ගිණුමටත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න, අනිවාර්යයෙන් follow කරන්න. ඉතින් මේ video හොඳනම් අන්තයට share කරන්න, අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න, අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් අදට සමුගන්නවා.